ලංකාවේ පළවෙනි men's only program එක තමයි smart show කියන්නේ. අපිට හොඳ පෞරුෂත්වය ගොඩනගා ගන්න ඕන නම් බුද්ධිය, දැනුම, ඒ වගේම අවබෝධය අනිවාර්යයෙන් තිබිය යුතුයි. එහෙනම් අදත් smart show. අපි කැමති අලුත් දේවල් හොයාගෙන යන්න, experiment කරන්න. ලෝකේ අලුත් දේ. ඉතින් හොඳ experiment, ඒ වගේම තමයි හොඳ innovative ideas එළියට එනවා. Smart වෙන්න නම් fitness කියන එක අත්‍යවශ්‍යම දෙයක්. අද අපි කතා කරන්නේ fitness වලට කොහොමද wearable gadget choose කරන්න කියලා. මේකෙන් කරන්නේ ස්පෝර්ට්ස් වල යූස් කරලා තියෙන. ඒ කියන්නේ අපි ගත්ත ෆිට්නස් වලට ඒගොල්ලොත් ඒරියා පහක් කවර් කරනවා. රනින්, ස්විමින්, වේට් ට්‍රේනින්, සයිකලින් ඇන්ඩ් බොක්සින්. මේගොල්ලෝ බොක්සින් වලට ස්පෙෂල් රිසර්ච් එකක් කළා. මේගොල්ලෝ ඩීටේල්ස් අරගෙන, ඒ කියන්නේ ලෝකේ ඉන්න හොඳම බොක්සර්ස් ලගේ බූමන්ස් අරගෙන, ස්පෝර්ට් ඩොක්ටර්ස් ලගේ ඩීටේල්ස් අරගෙන ඒගොල්ලෝ ඩේටාබේස් එකක ඩේටා තියා ගන්න මේගොල්ලෝ බොක්සින් වලට අවශ්‍ය කරන මූවමන්ට්ස් අරන් තියෙන්නේ. මම කතා කරු රනින්ස් ගත්තොත්, රනින් වල අපි කිව්වොත් දැන් අපි ජොගින් කරනවා නම් ඒක අපිට පුළුවන් කකුල අපේ ෂූ එකට දාන්න පුළුවන්, එහෙම නැත්නම් අපේ අද්දේට දාන්න පුළුවන්. ඒතකොට ඒක ට්‍රැක් කරනවා 3D ස්පේස් එකක් හදාගෙන අපේ ලෙග් එක යන හැටිය ට්‍රැක් කරනවා. ට්‍රැක් කළා 3D ස්පේස් එක මූවමන්ට් ඔක්කොම තියාගෙන මේ මූවමන්ට්ස් අනුව එයාගේ එක්ස්පෙරිමන්ට් එයාගේ ඩීටේල්ස් එක චෙක් කරලා බලනවා මෙයා හරි මූවමන්ට් එක කරනවද කියලා. කිලෝමීටර් දෙකක් තුනක් දුවද්දී සමහර කෙනෙක් එයාගේ එයා අඩිය තියෙන විදිය එයාට ඉන්ජෙක්ට් දැකෙන්න පුළුවන්. එතකොට මේක වෝන් නැත් දෙනවා. ඒක තියෙනවා මේක ෆීඩ්බැක් එක දෙන්න පුළුවන් වොයිස් කමාන්ඩ් වලින්. ඒ කියන්නේ එයාට කියනවා ඔයා අඩිය හිමින් තියන්න. එහෙම නැත්නම් ඔයා විලුඹ තියද්දි හිමින් තියන්න. එහෙම නැත්නම් ඔයා විටටත් තව දුරින් අඩිය තියන්න. ඒ වගේ ඒවා දෙන්නේ එයාගේ තියෙන ඇඟේ තියෙන ටයර්ඩ් එක බලලා ඒක ට්‍රැක් කරලා එයාගේ බොඩි එකට ඉන්ජෙක්ට් දැක් වෙන්නේ නැති වෙන්න එයාට සේෆ් විදියට අනුපුලම් විදියට එයාට කමාන්ඩ් දෙනවා. වොයිස් කමන්ඩ් එක දෙනකම මේක විෂුවලි රිප්‍රසෙන්ට් කරන්න පුළුවන්. මම උදාහරණයක් විදිහට කිව්වොත් මේකට පුළුවන් මොබයිල් ෆෝන් එකක, ස්මාර්ට් ෆෝන් එකක්, එහෙම නැත්නම් ටැබ් බැක් එක මෙයාට පුළුවන් බ්ලූටූත් එකෙන් කනෙක්ෂන් එක දාගන්න. අපි ජොගින් කරනවා නම්, එහෙම නැත්නම් අපි යෝග කරනවා නම් අපිට ඉස්සරහින් ටැබ් එක තියාගන්න. ටැබ් එක තියාගෙන අපි කරන අපේ 3D ඉමේජ් එක එකේ පෙන්වනවා. සෙන්ටර් ඔෆ් ග්‍රැවිටි කියන එක තමයි මේකෙන් බලන්නේ බැලන්සින් වල. ඒතකොට එයා සෙන්ටර් ඔෆ් ග්‍රැවිටි එක බලනවා, එයාගේ බැලන්ස්, එයා කරන යෝග එක්සර්සයිස් ගන්නවා, එයාගේ සෙන්ටර් ඔෆ් ග්‍රැවිටි කොහෙද තියෙන්නේ කියලා මම ට්‍රැක් කරගන්නවා. ට්‍රැක් කරගෙන අපි ටයිපැඩ් එකක් යූස් කරනවා. අපිට ඉස්සරහට බලන්න පුළුවන් අපි සෙන්ටර් ඔෆ් ග්‍රැවිටි කොහෙද තියෙන්නේ, අපි බැලන්ස් වෙලා දින්න. ඒතකොට එයා සජෙස්ට් කරනවා පොඩ්ඩක් මේ පැත්තට ඇන්ගල් වෙන්න. එතකොට අපි මූව් එකෙන් ට්‍රැක් කරනවා අපේ ඇඟේ තියෙන මූවමන්ට්ස් එක. ඒකට බ්ලූටූත් වලින් එක කනෙක්ට් කරලා ඒකට සජෙෂන් දෙනවා. ඔයා අපි යෝග කරනවා නම් සෙන්ටර් ඔෆ් ග්‍රැවිටි ඇඟේ තියෙන කොහෙද කියලා බලලා එයා සජෙස්ට් කරනවා ඔයා මේ පැත්තට ඇන්ගල් වෙන්න, මේ පැත්තට බර වැඩි කරලා ඔයා එක්සර්සයිස් කරන්න. එතකොට එයාට පුළුවන් ඉන්ජර්ඩ් එකක් වෙන්නේ නැතුව එක්සර්සයිස් හරියට කරන්න. මේක ගොඩක් ඇකියුරේට්. අතන මේගොල්ලෝ එක්ස්පෙරිමන්ට් කරලා දිනවා මේකේ ගොඩක්. මේක ගොඩක් සාර්ථක කරලා තියෙනවා. මොකද ඒගොල්ලෝ ඩීටේල්ස් අරන් තියෙන ස්පෝර්ට්ස් ඩොක්ටර්ස් ලාගෙන් ඒත් එක්කම ගොඩක් ස්පෝර්ට්ස් බොක්සින් ගත්තොත් ලෝකෙින් හොඳම බොක්සර්ස් ලාගේ ඩීටේල්ස් අරන් තියෙන මේගොල්ලෝ ට්‍රැක් කරන්න. ඒ වගේ තමයි සජෙෂන් දෙන්නේ. සෙන්ටර් යුනම් පස්සේ අපිට ගන්න පුළුවන් සමර එකක්. මම වැරදි කොහෙද, මගේ මිස්ටේක් කොහෙද, ඒ වගේ දේවල්. අපි බොක්ස් එකෙන් ගත්තොත් පුල් අප්ස් කරනවා. පුල් අප්ස් කියන්නේ එක්සර්සයිස් එකක්. බයි එක්සර්සයිස් එකක්. අපි පුල් අප්ස් 50ක් කරනවා නම් සමහරකට අපි ඇත්තම කරලා තියෙන 40ක් කියන පුළුවන්. මොකද ඇඟට වදින්නේ 40ක්. එතකොට මේක සිස්ටම් එක තියෙනවා. ඔයා ඇත්තම කරලා තියෙන 40 ඇඟට වදින්න. ඔයාලට 10ක් කරන්න තියෙනවා. 50ක් කරාට. ඒ වගේ මෙයා ට්‍රැක් කරගන්න ඇඟට ඇත්තම වදින්නේ කොහොමද කියලා. ඒ වගේ අපි වර්ක්අවුට් එකක් කරනවා නම්, බොඩි බිල්ඩින් කරනවා නම් අපිට පුළුවන් ඇඟට හරියටම වදින බයිසෙප් එකක් කරනවා නම් ඇඟට හරියටම වදිනවද කියලා මම ට්‍රැක් කරනවා. ට්‍රැක් කරලා මෙයා කොච්චර වාර කරන ඇතුළු කරාද කියලා මෙයාගේ ඩීටේල්ස් මෙයාගම තියෙනවා.
මේ සිස්ටම් එක ඩෙවලොප් කරලා තියෙන්නේ 3 දෙනෙක්. මේ 3 දෙනා ලෝකේ ඉන්න ගොඩක් එක්ස්පර්ට් ඉන්ජිනියර්ස් 3 දෙනෙක්. මේගොල්ලෝ එක ඩෙවලොප් කරලා තියෙන්නේ ඒගොල්ලෝ ඇත්තටම ස්පෝර්ට්ස් මන්ලා. ඒගොල්ලෝ ස්පෝර්ට්ස් කරපිනා තමයි මේගොල්ලන්ට ඕනලා තියෙන්නේ මෙහෙම ප්‍රොඩක්ට් එක කරන්න. ඒතකොට ඒගොල්ලෝ මොටිවේට් වෙනවා මේවාගේ ප්‍රොඩක්ට් එක කරන්න. අන්තිමට ඒක සාර්ථක වෙලා තියෙනවා. මේ වගේ ඉනෝවේෂන් ගොඩක් ලෝකේ වෙලා තියෙනවා. මං කලින්කේ මූවමන්ට්ස් ගන්නවා වගේ බොඩි මූවමන්ට්ස් මේ සිස්ටම් එකෙන් කරන්නේ ඔළුව අපේ බ්‍රේන් එකේ කියන ගොඩක් වටන අපේ ඔළුවේ තියෙන වටනම දේවල් ඒක අපි ආරක්ෂා කරනවා අපි දැන් බොක්සිං වගේ ක්‍රීඩාවක් කරනවා අපේ බ්‍රේන් එකට ගොඩක් හිට්ස් දෙන්න පුළුවන් බයానක කිසි ඒ වගේ අපේ රග්බි ෆුට්බෝල් කරත් ඒත් එච්චරයි මේකේ පුළුවන් අපි ශ්‍රී ලංකාවේ අපි ඔළුවට ලොකු ප්‍රහාරයක් කෙල්ලුණා. එහෙම නැත්නම් අපි ඔළුවට ඩැමේජ් වෙන තරම් තද ෂොට් එකක් අපිට ආවොත් අපි මේක සජ වෝන් නැද්ද දෙනවා. වෝන් නැද්ද දෙනවා. ඔයාගේ එක ලයිට් දෙකක් ගෙදෙනවා. ඒ කියන්නේ කහ ලයිට් එකක් පත් වෙනවා කියන්නේ ඒ කියන්නේ වාට් එකක් සේෆ් ඒ වුණාට වාට් එකක් පරිසම් වෙන. රෙඩ් ලයිට් එක ආව කියන්නේ ඔයා අනිවාර්යයෙන් ස්ටොප් කරන්න ඕනේ. ඒ ස්ටොප් කළා ඔයා වහම යන්න ඕනේ ඩොක්ටර් කෙනෙක් හම්බෙන්න ස්පොට් මෙඩිසින් කරන්න. එහෙම නැත්නම් ඔයා අනිවාර්යයෙන්ම ඔයා ඉන්නේ ලොකු රිස්ක් එකක. ඒ වගේ වෝන් එක ඔය වෝන් එක දෙන්නේ ඔයාගේ ඔළුවේ තියෙන එයා ඩිරෙක්ට්ලි සෙන්සර්ස් වලින් ඔළුව ට්‍රැක් කරලා ඔළුවට ඇත්තටම ඩැමේජ් එකක් වුණාද කියලා ට්‍රැක් කරනවා. ඒක ලයිව් දෙන්නේ ඒක රියලබල් තමුගේ ජීවිතය ජය ගන්න තරුණයන්ට ඒම්ස් තියෙනවා. එහෙම නැත්නම් ඉලක්ක තියෙනවා. ඒ ඉලක්ක කරා ළඟා වෙන්න හොඳ ධෛර්යයක් තියෙනවා. මෙන් ස්ටයිලින් කියන කන්සෙප්ට් එකට යනකොට ගොඩක් රිස්ක් එකක් තියෙනවා. මොකද ජෙන් කෙනෙක්ගේ තියෙන පර්සනලිටි එක අපිට රුයින් කරන්න බෑ. ඒක ඩිස්ට්‍රොයි කරන්න බෑ. අපි ඒක අප් වෙන විදිහට හෝ ඒක පොලිෂ් අප් වෙන විදිහේ ස්ටයිලින් ටෙක්නික්ස් තමයි යූස් කරන්න ඕනේ. ඉතින් එතනදී ලොකු ලිමිට්ස් ගොඩක් අපි ගාව තියෙනවා. මම ඇත්තටම ඒක ලොකු රිස්ක් එකක් විදිහට දකිනවා. ඒ වගේම චැලෙන්ජ් එකක් විදිහට අපිට ජෙන් මොඩල් කෙනෙක්ව හරි ඇක්ටර් කෙනෙක්ව දුන්නොත් එහෙම මෙයාගේ ලුක්ස් වලට චේන්ජ් කරන්න කියලා. ඇත්තටම එතන ලොකු චැලෙන්ජ් එකක් තියෙනවා. කොහොමද මෙයාගේ ලුක්ස් මම චේන්ජ් කරන්නේ? ඇට් ද සේම් ටයිම් කොහොමද මෙයාගේ මැස්කියුලින් නැසක මම throughout the shoot කියන්නේ කියන එක. පොඩි පොඩි details එක අපිට ගොඩක් areas වලට යන පුළුවන්. يعني colors, fabric ඒ වගේම limits තියෙනවා fabrics වල අපිට ගොඩාක් soft see-through fabrics වගේ දේවල් අපිට කොහෙත්ම පාවිච්චි කරන්න බෑ. මොකද ඒවා වැරදිලා අපි පාවිච්චි කරනවා නම් එතනදී පොඩි හරි ඩැමේජ් එකක් වෙනවා ඒ මැස්කියුලින් පර්සනලිටි එකට. ඉතින් එතනදී මේන්ටේන් කරන එක ඒක ඩෙවලොප් කරන එක ඇත්තටම ස්ටයිලිස් කෙනෙක් විදිහට හරිම ඉන්ට්‍රෙස්ටිං දෙයක් විදිහට මම දකිනවා. මොකද මම බිලීව් කරන ලොජික එකක් තියෙනවා මේල් කෙනෙක්ව ෆීමේල් කෙනෙක් දකින විදිහ ගොඩාක් ඉන්ට්‍රෙස්ටිං. ඒ වගේම මේල් කෙනෙක් ෆීමේල් කෙනෙක්ව දකින විදිහත් ගොඩක් ඉන්ට්‍රෙස්ටිං. ඒක තමයි අපි හෙයා කට් එකක් ගන්න ඕන නම් අපි යන්නේ ජෙන් හෙයා ස්ටයිලිස් කෙනෙක් ගාවට. මොකද අපි දන්නවා ෆීමේල් කෙනෙක් අපේ ලුක් එක දකිනවට වැඩිය ගොඩක් පොලිෂ් අප් කරන්න පුළුවන් මෙන්ස් පොයින්ට් ඔෆ් වියු එකෙන්. අපි අපේ හෙයා කට් එකක් හෝ ඒ වගේම හෙයා කලයකට යනවා නම් හැමතිස්සෙම අපිට ඒ ඔපිනියන් එක හම්බෙනවා. අපි දන්නවා මොකද අපි ඕන කෙනෙක් ගර්ල් කෙනෙක් හැමතිස්සෙම බලන්නේ ඕකේ බොයි කෙනෙක්ගේ පොයින්ට් ඔෆ් වියු එකෙන් මම කොච්චර ලස්සනද. පිරිමි කෙනෙක්ටත් ඒ විදිහම තියෙනවා ගර්ල් කෙනෙක්ගේ පොයින්ට් ඔෆ් වියු එකෙන් මම කොච්චර ලස්සනද කියන්නේ. ෆැෂන් ගැන ඉන් ඩීටේල් කතා කරනවා නම් ගොඩක් අවදි ලෙක්චර්ස් වලදී වුණත් මට එන ක්වෙස්චන් එකක් තමයි ස්ටුඩන්ට්ස්ලාගෙන් මම කොහොමද මෙන්ස් වෙයා කලෙක්ෂන් එකක් අප්ලයි කරන්නේ මගේ ෆයිනල් ප්‍රොජෙක්ට් එකට. දැන් එතකොට මම හැමතිස්සෙම කියන දෙයක් තමයි අපි හැමෝම ෆීමේල් කෙනෙක් හෝ ඒවා මේල් කෙනෙක් හෝ ඒවා අපි සොසයිටි එකට මූව් වෙනකොට අපිට ඕනේ සොසයිටි එකත් එක්ක ඔඩ් නොවි මර්ජ් වෙන්න. අපි අඳින දේ එක්කෝ කවුරු හරි ප්‍රේස් කරන්න ඕනේ කම්ප්ලිමෙන්ට් කරන්න ඕනේ හැමදේම අපි හැමෝටම ඒක තියෙනවා. කියන්නේ මොඩල් කෙනෙක්ම වෙන්න ඕනේ ඕනම සාමාන්‍ය කෙනෙක්ට ඒ ආසාව තියෙනවා ඒ හැඟීම අනිවාර්යෙන්ම දැනෙන දෙයක්. මම
mama dakina main subjects deka thamai distract and attract vena e subjects deka harima important onama andumakadi onama styling session ekakadi onama vidiyata api move wedi onama social event ekak wennat puluwa female kattiyawa represent karana wala mama attract and distract vena dewal gana poduwe katha karanna kemathi attract vena dewal thamai api hari kemathi gen kene matching belt matching shoes andala thiyana nan attara mama ඇත්තටම ඒක appreciate කරන දෙයක් දැක්කම okay belt and shoes match කරලා තියෙනවා. ඒ වගේම prints එක කොහොමද decent print එකක්ද odd colors use වෙලා තියෙනවද feminine color base එක වැඩිද masculineness එකට වැඩිය. මේ සමහර විට ගොඩක් guys ලට තියෙන problem එකක් තමයි මම කොහොමද රෝස පාට මම අඳින්නේ රෝස පාට ඇඳුවොත් මම girlish look එකක් එයිද. හැබැයි ඇත්තටම නෑ මම දකින්න හැටියට pink කියන්නේ strong color එකක් male කෙනෙක්ට carry කරන්න පුළුවන්. හරිම strong color එකක්. ඒකෙන් personality එක highlight වෙනවා මිසක් personality එක පහලට යන්නේ නැහැ. ඒ වගේම distracting points උත් තියෙනවා shirt එකක print එකයි trouser එකේ ඒ වගේම semi print එකක් යනවා නම් ඇත්තටම හරි distracting මං හිතන්නේ මං විතරක් නෙමෙයි ඕනම designer කෙනෙක්ම වෙන්න ඕනේ ඕනම සාමාන්‍ය view එකකින් පිරිමි කෙනෙක්ව බලන female කෙනෙක්ගේ point of view එකෙන් distracting වෙන්න පුළුවන් ඒ වගේම hair style එක ඒ වගේම colors වගේක් තියෙනවා certain colors අර අපි හිතනවා මේක ඇත්තටම distracting වෙයි ඒ වුණාට ඕනම female කෙනෙක් කැමති ගොඩක් masculine colors වලින් male කෙනෙක්ව දකින්න such as blue grey black brown ඔය shades වලින් ඇත්තටම දකින්න කැමති මොකද ඒක enhance කරන personality එක තවත් වැඩිපුර styling testing distracting deval katha karana me issala kiwa wage shoes and belt ekak e wage me accessories accessories walin api godak balna kochchara decent accessory piece ekakda e male ekko gen carry karanne kiyala necklace ekak ho bracelet ekak ho ring ekak hari use karana hama ekama decency ekak tiyenne one mokada dan society ekak sahana sophisticated kalaya tibba godak you know rusty reggae rock e look ekata godak wenek yanawa habai dan godak sophistication walata gens la ෆීමේල්ස් ලගේ දකින්නත් කැමති ෆීමේල්ස් මේල්ස් ලගේ දකින්න කැමති මොකද සොෆිස්ටිකේෂන් එකත් එක්ක ඩීසන්සි එක ක්ලාස් එක ඒ හැම දෙයක්ම මේන්ටේන් වෙනවා ඔෆිස් එකට හරි ෆන්ක්ෂන් එකට හරි වෙඩින් එකකදී හරි ගොඩක් ෆන්කි පැත්තත් එක්ක යන සොෆිස්ටිකේෂන් එක ගොඩක් ඉම්පෝර්ටන්ට් දෙයක් වෙලා තියෙනවා අද හැම කෙනෙක්ම සොසයිටි එකේ ඩිසයිනර් ස්ටයිලිස්ට් මොඩල් විතරක් නෙමෙයි එතනින් එහාට ගිය හැම සාමාන්‍ය කෙනෙක්ගේ ටේස්ට් එක අද දැන් ට්‍රෙන්ඩ් එකක් එක්ක අප්ඩේට් වෙලා තියෙනවා මම හිතන එකත් එක හරි ඉම්පෝර්ටන්ට් ඒ ඩිස්ට්‍රැක්ටින්ග් ඇන් ඇට්‍රැක්ටින්ග් වෙන දේවල් පොඩ්ඩක් ફોકસ කරලා ඩිස්ට්‍රැක්ටින්ග් වෙන දේවල් ගොඩක්ම අයින් කරන්න පුළුවන් නේද